මොනවගේ රැකියාවක් ඔයා කළත් අද වෙනකොට විශේෂයෙන්ම ලංකාවේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔයාගෙම කියලා බිස්නස් එකක් ස්වයං රැකියාවක් ඔයාට තිබුණොත් ඒක මොන තරම් වටිනවද අද අපි කතා කරන්න යන්නේ මේ විදිහට ඔයාට පහසුවෙන්ම පටන් ගන්න පුළුවන් ස්වයං රැකියා 10ක් ගැන අංක 1 විසිතුරු මසුන් ඇති කිරීම සිතුරු මසුන් ඇති කිරීම ඉතාම ලාභදායී ව්‍යාපාරයක් ඒ වගේම ඔයාට බොහොම පහසුවෙන් පොඩි මුදලක් ආයෝජනය කරලා මේ බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්. ඉතින් විසිතුරු මසුන්ට ලොකු ඇල්මක් ආසාවක් දක්වන කෙනෙක් නම් ඔයත් ඔයාලට පුළුවන් මේ බිස්නස් එක බොහොම සාර්ථකව කරගෙන යන්න. මුලින්ම පොඩියට පටන් අරගෙන පාරේ අයිනේ ඔයාලට පුළුවන් මේ විසිතුරු මසුන් අලෙවි කරන්න. ඊට පස්සේ මේ බිස්නස් එක ටිකක් දියුණු කරගෙන ඔයාගම කියලා ෂොප් එකක මේ වැඩේ කරගෙන යන්න පුළුවන්. ටිකක් සල්ලි අතට ලැබෙනකොට මේ මත්ස්‍යයන්ට අවශ්‍ය ආහාර පාන, එයාලව රඳවලා තියෙන ටැංකි, එයාලට අවශ්‍ය ටූල්ස් මේ වගේ දේවල් අලෙවි කරමින් ඔයාට බිස්නස් එක දියුණු කරගන්න පුළුවන්. අංක 2. පැල වර්ග අලෙවිය. පැල වර්ග කිව්වහම විශාල පරාසයකට විහිදෙනවා. මල් පැල, ඖෂධ පැල මේ වගේ ඕනෑම පැල වර්ගයක් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඊටම පහසුවෙන් හොයාගන්න පුළුවන් වටිනා ලංකාවටම ආවේනික පැල වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඔයාට මේ බිස්නස් එක බොහොම සාර්ථකව වගේම ලාභදායීව පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. අංක 3. කඩදාසි කවර නිෂ්පාදනය. ආහාර ශ්‍රම් ද්‍රව්‍ය බෙහෙත් කවර වගේ දේවල් වලට මේ කඩදාසි කවර ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේකත් කරගෙන යන්න පුළුවන්. අංක 4. සබන් නිෂ්පාදනය. සබන් නිෂ්පාදනයත් වර්තමානයේ ඉතාම ලාභදායී බොහොම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් බිස්නස් එකක්. YouTube එකේ ඕනේ තරම් සබන් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා දක්වන වීඩියෝස් තියෙනවා. අංක 5. බයිට් වර්ග නිෂ්පාදනය. මුරුක්කු, සුදු ලුණු බයිට් මික්ෂර් මේ වගේ බයිට් වර්ග ඔයාගෙම ගෙදර ඔයාට හදලා විකුණන්න පුළුවන්. ඔයා වැඩ කරන ආයතනයේ ඔයාගේ දරුවන් පාසල් යනවා නම් ඒ පාසල් භූමියේ ඉන්න කට්ටිය අතරේ ඔයාගේ ගමේ මේ වගේ ඔයාට මේ බිස්නස් එක පටන් අරගෙන ගොඩක් සාර්ථක කරගන්න පුළුවන්. අංක 6. වටලප්පන්. ඔයාගෙම රෙසිපි එකකට අනුව රසය වෙනස් කරලා විශේෂ ක්‍රමවේදයකට නිෂ්පාදනය කරලා ඔයාට වටලප්පන් බිස්නස් එකක් සාර්ථකව කරගෙන යන්න පුළුවන්. අංක 7. බිම්මල්. බිම්මල් කියන්නේ ඊටම සාර්ථක ව්‍යාපාරයක්. ඒ වගේම සතිපතා ආදායම් ලබන්නත් ඔයාට පුළුවන්. අංක 8. ඉඳිආප්ප විකිණීම. මේකත් ඊටම හොඳ ලාභදායී බිස්නස් එකක්. ටිකක් මහන්සි වුණොත් ඔයාට ලේසියෙන්ම ගොඩ යන්න පුළුවන්. අංක 9. බුලත් වගාව. අද වෙනකොට බුලත් වගාව ඊටම සාර්ථකව ලාභදායීව කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. අංක 10. චිලි පේස්ට් නිෂ්පාදනය. ඔයාටම ආවෙනික රෙසිපි එකකට අනුව චිලි පේස්ට් වර්ග නිෂ්පාදනය කරලා ආරක්ෂිතව ඇසුරුම් කරලා ඔයාට සුපර් මාකට් වලට උනත් හොඳ ක්වොලිටි එකකින් වර්ග නිෂ්පාදනය තියෙනවා නම් අනිවාර්යයෙන්ම දාන්න පුළුවන්. ඉතින් ඔයත් අදම ජොබ් එකෙන් හරියට සල්ලි හම්බ වෙන්නේ නැහැ. ඒක මදි. රට තාම හැදිලා නැහැ. මට ගොඩ යන්න බැරි වෙයි කියලා හිත හිත ඉන්නේ නැතුව මං මෙන්න මේ කියපු බිස්නස් එකක් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මේ වගේ වටිනා වීඩියෝ බලන්න අපේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.